සමන්තා චක්කවාලේ සූ අත්‍රග්චන්තු දේවතා සද්ධම්මං මනිරාජස්ස සුනන්තුෝ සගගමොක්කදัง ධම්ම සවන කාලු අයං බදන්තා ධම්্ම සවනකාලෝ අයං බදන්තා ධම්্ම සවනකාලු අයං බදන්තා නමු තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස නමුතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස නමුතස්ස භගවතෝ අරහතුෝ සම්මා සම්බුද්ධස්ස සියලු ශශාවකශාවිකාවන්ට උතුම් සම්බුදු ගුණයන්ගේ මහා මහිමේෙන් ආශීර්වාද කරමින් දෙසුම ආරම්භ කරන්නේ හැම දෙනාටම සෙත්වේවා නිදුක් නිරෝගී සෝය වීවා යහතින් ඔබේ දිවිගමන සරු කරගන්නට හැම දෙනාටම මේ උතුම් ධර්මය බල ශක්තිය ආශීර්වාදයක් වේවායි ආරම්බේම කරුණා පෙර දැරිව මේ මොහොත්තේ අප සමග එකතුවේ සිටින පිම්බර ශ්‍රාවකයන් සියලු දෙනාටම සෙත් පතනවා. අද දායකත්වයගෙන ක්‍රියා කරන්නේ පොල් ගහවෙල තලවත්තේ ගෙදර දැබෑ ගොඩ පදිංචි අයිඩී ශ්‍රයාාණී කුසුම් ලතා එම් විමලසේන අයිඩී චන්දිික සමන්කුමාර සහ අයිඩී ලලිත් උදේසිරියනාය විසින්. ඔවුන්ගේ සියලු අරමුණු එල්ලසම සාක්ෂාත්වේවා ඉෂ්්‍ර සිද්ධ වේවා හැම දෙනාටම නිදුක් නිරෝගී සොය ලැබේවායි යන ප්‍රාර්ථනාවෙන් අද දහම් දෙසුම මා ආරම්භ කරන්නේ. මෙදිනවල අපේ රටේ කොවිීට වුවදුර ක්‍රමයෙන් පහාවෙමින් යමින් නැවතවරක් ජනතාවගේ අපේක්ෂාවන් මුදුන් පැමිණමින් නිදහස්සේ තමන්ගේ වැඩ කටයුතු කරගැනීමට රජයි විසින් පනමාතිබූ බාධාවන් සීමමාාවන් ටිකක් ටිකක් ලිහිල් වෙලා තම තමන්ගේ වැඩ කටයුතු ආරක්ෂිතව සෞඛ්‍යා රක්‍ෂිතව සිදුකරන්නට පරිසරය උදාවීම ගැන සැබවිම්ම මහා සතුටක් අපිහැම දෙනාටම තිබෙන්නේ. ලෙඩුන් අවසං නොවුනත් රෝගය තවදුරටත් මේ සමාජය තුළ විධ ප්‍රබේදවලින් පැවතුනත් මංහිතන්නේ අප ගතයුතු හොඳම ක්‍රාමාර්ගය තමයි අපි ආරක්ෂිතයන් වෙලා රටේ ඉදිරි ගමන ජාතියේ ඉදිරි ගමන බාලපරම්පරාවගේ අනාගත ප්‍රාර්ථනා ට සිදවන ලෙසින් සමාජයේ සීමාමන් ලිහිල් කොට වැඩ කටයුතුවලට ප්‍රවේශවීම. මේ අතරේ රජේවිසින් පසුගිය දවසක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ කොතලාවල විශ්වවිද්‍යාල නව පනත. ලංකාවේ උස සධ්ධහාපනය සම්බන්ධයෙන් කිසියම් ආකාරයක අර්බුදකාරී ස්වභාවයක් ඇතිකරනවා යයි කියමින් සහ ඒ මතවාදයෙහි පිහිටා රටපුරා විවිධ විරෝධතා රැල්ලක් ක්‍රියාත්මක වුණු ආකාරය මංහිතනවා අපේ ශ්‍රාවකයන් හැම දෙනාම ජනමාධ්‍යෝස්සේ ග්‍රහණය කරගෙන ඇති. මේ විරෝධතාවන්ට පොලිස්සිය විසින් ටිකක් අමානුෂීය විදියට කරලද සැලකිල්ල ගැන. ජනතාව ලොකු කලකිරීමකින් සිටින බව සත්‍යයක්. ජනතාවගේ හඬ වසාදමන්න එසේ කටයුතු කිරීමෙන් මූලික අයිතිවාසිකම් උල්ලංගනය වීමක් සිදු වෙනවා නොවේද යන්න අද ජනතාවගේ සාකච්ඡාවට බඳුරුවී තිබෙනවා. මේ අතරෙහි විශාල. ජනප්‍රියතාවක් මේ ගැටලුවේදි ඇතිකරගත්ත එක්තරා සුවිශේසි චරිතයක් මේ දිනවල අන්තර්ජාල ඇසුරෙහි නිතර නිතර හෝමාරු වෙනවා. පුවත්පත් එවගේම වෙනත් වෙනත් සියලු මාධ්‍යවලත් මේ චරිතය කතාබහ කෙරෙනවා. එ තමයි නිරෝදායන ආත්තම්මා එමයි බොහෝ වෙලාවට හඳුන්වා තිබෙන්නේ. ඔබ දකින්නට ඇති මේ කෙස් මුළුමනින්ම සුදූුණු වයස හැටපහත් හැත්තාවත් අතරට වියහැකි සිතිය හැකි වියපත් මවක්. තමන්ගේ දරුවන්ගේ අනාගත ලෝකය පිළිබඳව ආදරයකින් පාරට බැහැලා මේ තරුණයන් සමඟ විරෝධතාවෙහි යෙදෙන විට ඇයට සැලකව ආකාරය ගැන ජනතාව සිටින්නේ. අම්මාආකාරයකින් කලකිරීමකින්. ඇයගේ මාතෘත්වය වියපත්බව ඒ කිසිවක් නොතකා තරුණයකුට තරුණියකට කරන සැලකිල්ලම ඉතාම පහත් ලෙසින් ඒ ආදරණීය මවටත් එල්ලවීම ගැන අපිට හරි දුකක් තියෙනවා. මේ සම්බන්ධයෙන් විවිධ ප්‍රකාශන මාධ්‍යවල අපි දකිනවා එකක් ජෝතිරත්න කදිරහෙට්්‍යයාරච්චි නමින් කෙනෙක් අන්තර්චාලයට ලියා පලකර තිබෙනවා. අද දේශනාවට මා මේ පද්ධ දෙක උපටා ගන්නේ ඇයට උපහාර පිනිසායි. මාතෘකාව මෙත් මලින් පිබිදුුණු සැදැහැවත් පොලීසිය වයසක උපාසිකාව පන්සල් රැගෙන යති. දරමුණු පුරන් ලැබ මමනා කීබෝම ලැජ්ජා නැද්ද මේ ලෙස කුදලංයාම වැටහෙහි නුඹට මෙහි තේරුම නුදුරේම අත ඇරපංමාව අද්ධෙකරිදුනාම ඉගෙනීමට තිබෙන අයිතිය වනසනවා මිලිටරි පනත් ගෙනවිත ඒය විකුණනවා නිහඩව සිටිියොතින් තවවේවිද මොනවා අදහිරගෙට ගියත් හෙට සටනට එනවා මංහිතනවා ඇටදීපු හොඳම සටන්බර ප්‍රකාශනය තමයි ඇත්තටම එවැනි මවක තම දරු පරපුරේ අනාගතය වෙනුමෙන් ඇ ප්‍රකාශ කරන්නේ අදහිරගෙට ගියත් හෙට සටනට එනවා කියලා. ඒ ඇගේ අභිහිත ක්‍රියාවලිය අපි විශේෂයෙන් මේ මොහොතේ මුළු ජාතියේම මවුවරුන් වෙනුවෙන් ඇයට ඒ උපහාරය පලකරමිනුයි දෙසුමට පිවිසෙන්නේ. අපි අදදවස්සේ ඔබට ගෙනෙන්නේ පූචාවලියෙහි අසු පස්වෙනි දහම් දෙසුමයි. පසුගිය දෙසුම ඇසූ හතරවෙනි දහම් දෙසුම ඔබට අවසානී අපි විශේෂයෙන් කතා කළේ දානානි සංස සම්බන්ධයෙන් ධනානි සංස ගැන බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරන්නේ කොහේ ඉදන්ද. සුරලව පාණ්ඩු කම්බල සයිලාශනයට වී දිව්‍යපුත්‍රයන් දෙදෙනෙක් ඉදක සහ අංකුර මේ දිව්‍යපුත්‍රයන් දෙදෙන මිනිස් ලොවදි කරන ලද ධනයන් විග්‍රහ කරවමින් ඔවුංලවාම කියවමින් එය මේ තුංලවට ඇසෙන්නට සලස්වමින් සිල්වතුන්ට දන්දුන්නහම එයින් ලැබියහැකි මහා විපාකයෙහි ස්වභාවය මුළු මහත් ලෝකේටම ඇසනට බුදුරජාණන් වහන්සේ ඔවුන්ගේ මුවිම්ම කියවීම කොච්චරවටි නොහද. බලන බුදුරජාණන් වහන්සගේ දේශනා සම්ප්‍රදාය තුළ කොයිතරං අපූර් ක්‍රමවේද තිබනාාද කියල හඳුනාගන්. මේ කතාව බුදුහාමුදුරුවන්ටමත් කියන්න තිබුණා. බලන්න අර අංකුරදිව්‍ය පුත්‍රයාදිහා බලන් ඉන්දකදිව්‍ය පුත්‍රයාදිහා බලන් ඔන්නේ දේවත්වය ගොඩනගාගත්තම මේ පිනෙ ටක බුදුහාමුන්ද්‍රවන්ටත් දේශනා කරන්න තිබුණා. හැබැයි ඊටත් වඩා කළ කෙනාගෙම ආනිසංස ලබපු කෙනාගෙම මොවිින් එය කියවීමෙන් වඩා ප්‍ර්‍යක්ෂ ලෙස අසන්නාටය ග්‍රහණය කරගන්නට පුළුවන්කම ලැබෙනවා. ඉති එනිසා බුදුරජාණන් වහන්සේගේ එක්තරා සුවිසේසි දේශනා ක්‍රමවේ දෙයක් හැටියට උන්වහන්සේ භාවිතා කළේ. මං ඔබට අවසාන කළේ පින් කියවීම පිං කළ අය අතිං ඔවුන් ලවාම පිංකියවීමේ ක්‍රමවේ දෙයයි. ඉන්පස බුදුරජාණන් වහන්සේ ලස්සන ගාථාවකුත් මෙහිදී ඔපුටා ගන්නවා ෝජාවලි හාමුදුරුවෝ මේ ගාතාවන්සාහම විවරන අබිරචියෙන් සාකච්ඡා කරන්නේ කවර පසුබිමකටද යන්න සොයාබලන්ටෝනෑ ධනය කියනක තාම් ලස්සනට මේ පරිච්චේදය පහදනෝ. ධානයහි විපාක පිළිබඳ පහදනවා දන්දය යුතු පිළිවෙල දං දියයුතු පිරිස කෞුද කියන එක. ඒ සඳහා තමයි බුදුහාමුදුරුවෝ මෙගාතාපාටය මෙහිදී ඉතාම සාර්ථකව භාවිතයට ගන්නේ. සාධ සූත්‍රයෙහි මෙගාථපාටය සංයුත්ත නිකායෙහි අන්තර්ගතයි. විච්චයිීය දානං සුගතප්ප සත්තං ඒ දක්කි නෙයා ඉදහල්ල ජීව ලෝකයේ ඒතේ සුදිින්නානිි මහප්පලානී බීජානිි වත්තාානිි යතාා සුකෙත්තේ. අපේ ස්වාමීන් වහන්සේලා අපමනවාරයක් ධනයක් වොළඳා කෙලවර සිදුකරන බුක්තානු මෝදනාවකදී. මෙ සාධ සූත්‍රාගතත උතුම් ගාථාව නිදසුනට ගෙන දහම් දෙසනවා ඒ දක්කි නයා ඉදජීව ලෝකේ මෙලෝකේහි යම්තා දක්ෂිනාර්යන් වෙද්ද ඒ දක්ෂනායහන් සුගත පසත්තං බුදුරජාණන් වහන්සේගේ අප්‍රමාන ප්‍රස්සාදයට ලක්කු අයයි ඉඩරි පස්සේ වි්චයියදානං අන්නේ බුදුරජාණන් වහන්සේගේ ප්‍රසාදයට ලක්කුණු දක්ෂිනාර්හ පුද්ජලයන් සොයාගෙන විචයියදානං ඒ අය සොයාගිහිල්ල ඒ අය විමසාබලලා එ අයගේ සිල්වත්බව පිළිබඳව හොඳ අවබෝධයක පිහිටලා දන්දුන්නහම ඒ තේසු දින්නානිි මහප්පලානී එසේ දුන්දේ මහත්පලයි මහානිසංසයි යන්න බුදුවදනයි. එය වඩාත් පැහැදිලිකිරීම සඳහා ලස්සන උපමාවක් බුදුපාණන් වහන්සිමේ සූත්‍රයේදී භාවිතයට ගන්නවා. බීජානි උත්තානිී යතා සුක්කෙත්තේ. හොඳ නරක්නෝනු ීජඇී හොඳ කෙතක වැපුරුවහම ඒ වපුරණ ලද ප්‍රමාණයට වඩා සුවිශාල ප්‍රමාණයක් ලබාගන්නට ගොවියාට පුළුවන්කම ලැබෙනෝ. ආන්න ඒ ලෙසින් විමසා බලා දන් දෙෙන්න්නාට අර ගොවියා කුඹුරෙහි වපුරණ වී ප්‍රමාණයට වඩ සුවිශාල පලයක් ලබාගන්නව වගේ තමන් දුන්නු ප්‍රමාණයට වඩා මහාත්ඵල මහානිසංසදායක ලෙසින් ආනිසංසලැබෙනවාය යන්න ඒ ගාතාපාටේ උපපුටා ගනිමින් බුදු හාමුදුරෝදේශනා කරනවා පූජාවලි හාමුදුරුවෝ ඒවා උපුටාගෙන අපට ඉදිරිපත් කරනවා එසේ ඉදිරිපත්කිරීමෙන් දඹදෙන්න සමාජයේ මිනිසා. ධානයට යොමුකරවනවා ලෝබසි මසුරුසිත් ඇති මිනිස්සුන්ගේ ඒ ලෝභගති මසුරු ගති මගහරවල දන් දෙන පිළිවෙල දන්දිියයුතු පිළිවෙල සිල්වතුන් හොයාගෙන දන් දෙෙනයි කියන මේ කාරණාව විශේෂයෙන් අවධාරණය කරනවා. පසුගේ සතියෙත්මා ඔබට කියාදුන්නා දඹදෙනි යුගගේ සිල්වතුන් සොයාගන්නට සිද්ධ වෙලා තිබුණා. ඒකට හේතුව භික්ෂුව එක්තරා ආකාරයකින් පිරිහි තිබුණු යුගයා. එ පිරිහීමේ තරම අපට පෙන්වන හොඳම ලේඛනය තමා දම්බත් දෙන්නේ කතිකාවත. මේ කතිකාවත එහිෙටට අනුව භික්ෂූන්ගේ පරිහානිය තාම ඉහළ මට්ටමක පැවතිල තියෙනවා. එනිසා මේ කතිකාවත මගින් පනවා තිබූ බොහෝ පැනවීම් අවධහරණය කරන්නේ ඒ හැම පැනවීමකම පසුබිමේ වැරදි කරන භික්ෂුවක් හිටපු බව. ඒ නිසා එවැනි අයට නොව සිල්වතුන් සස්ොයාගෙන ගොස් දන්දීමේ ක්‍රමවේදය දමදෙන සමාජයට ඉගැන්වීම එක පැත්තකින් පූජාවලි බුද්ධපුත්‍ර හාමුදුරුවන්ගේ අරමුණක් වෙලා තිබෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේගේ සාකච්ඡාව. එදා ඒ පාණ්ඩු කම්බල සයිලාසනයත් වැඩසිටිමින් මාතෘ දිව්‍යරාජාද ලඟින් තියාගෙන ඉන්දක දිව පුත්‍රයාත් අංකුර දිව්‍ය පුත්‍රයාාත් තම පා දෙපස්ස වාඩිකරවාගෙන දානයෆිළිබඳව කරන ලද දෙසුම බුද්ධ පුත්‍රහා මුදුරුව පූජාාවලියට බොහෝම දීර්ගලෙසිං එකතු කරලා සාකච්ඡා කරනවා. පසුගේ සතිඒත්මන් සමහරකාරණා කිව්වා. ඒ අද දෙසුමත් වඩාත් සාහරගරභ කරගැනීම සඳහා නැවතත් එදා අවසන් භාගට කිවූ තැනින්ම ආරම්භ කරන්නට කැමති. දන් දෙෙන්න්න වූ සත්වයන්මිසින් පළමුකොට ශ්‍රිවිධ චේතනාව පිරිසිදුකොට සිල්වතුන් හැඳින. පංකෙත් වෙනවෙන්නම බලාදියයුත්තේය එකර ගාථර්ථයයි. බලන්න ඉම්පස්සෙ විවරණය තිරිසනුන් සියක් දෙනාට දුන්නා වූ දානයට වඩා එකමනුෂ්‍යය කට දුන්නා වූ ධනය අපමන විපාක දෙනෝකෙන. තර අපි තිරිසං සතුන්ට බොහෝ ආහාරපානාදී දන් බලුකොපපුටු දන් කියලා අපේ පැරණ සමාජි තිබුණි. ඒවගේ තිරිසං සතුන්ට දන්දීමත් පිං පිනක්. හැබැයි තිරිසං සතුන්ට දෙනවට වඩා. තිරිසං සතුන් සියකට දෙනවට වඩා එක මනුෂ්‍යයකොට දුන්නහම ඊට වඩා විපාකයි. සාමාන්‍ය මනුෂ්‍යයන් එක්ෂියයක් දෙනාට දුන්නා වූ ධානයට වඩා, තිසරණයහි පිහිටි එක මනුෂ්‍යයකට දුන්නා වූදානය මහත් වූ විපාක දෙනවා. තට නිකං සාමා්‍යමිනිස්සු සියකට නොවෙයි තිසරණගත තෙරුවන් සරණගිය එක මනුෂ්‍යයකට දුන්නහම අර සයකට වඩා දෙන එක විපාකය මහත්ඵලයි කියල කියනවා. ඊළඟට තිසරණයහි පිහිටි ඒ සියක් දෙනාට දුන්නා වූ දාානයටත් වඩා පන්සිල් රක්ෂා කරන්නා වූ එක පුද්ජලයන්ට දුන්නුදාානය විපාකයි. එතකොට බලන්න කොච්චරදේ සිිල්වත් බවම නේද ටිකටික බුදුහාමුදුදරෝමේ ගන්. තෙරුවන් සරණගිය සියයකට වඩා පන්සිල් ගත් එක් මනුෂ්‍යය කොට දන්දීම වඩා ආනිසංසයි කියල කියනෝ. එතකොට ඔය විදිහයට පන්සිිල් රකින සියකට වඩා අටසිල් රකින එක්කෙනෙකොට දුන්නොත් එය. යි කියන අටසිල් රකින්න සියයකට වඩා දසසිල් රකින එක්කෙනෙකට දුන්නහම ඒක වඩාත් ආනිසංසයි කියල කියේනොම්. දසසිල් රකින සියයකට දුන්නට වඩා සතලිස් අගකින් යුක්ත වූ සාමනීරයන් වහන්සේ අංගහතයක් සිල් හතලයක් රකින සාමනේරයන් වහන්සේට සාමනේයට සීලයේ රකින කෙනෙකුට දුන්නහම ඇතං සාමනේරයන් වහන්සි කෙනෙකුට දුන්නහම ඒක වඩාතානි සංසයි කියලා කියනවා. ඉන් පස්සේ මෙ වේලාම සූත්‍රයේ තමයි මේ කරුණු සාකච්ඡා කරන්න ඔබට කියවා බලන්න පුළුවන් සාමනේර සීලයේ රක්‍ෂා කරන සේකට දුන්නට වඩා උපසම්පන්න භික්‍ෂුවකට දුන්නා වූ දාානය විපාක සහිතයි. එතකොට ඒක තමයි හුඟාක් වෙලාවට අපේ සමාජයේ තුළ උපසම්පන්න භික්‍ෂූන් ඉල්ලා සිටින්නේ. උපසම්පන්න භික්ෂූන්ට දන් දෙන්න ඕනේ කියලා සවයසවයා යන්නේ. ඉ පස බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ උපසම්පන්න භික්‍ෂූන් සියයකට දුන්නට වඩා සෝවාන් එක පුද්ජලයකොට දුන්නහමඒය විපාකයි. ඔන්න බලන් උපසම්පන්න භික්‍ෂූන් සේකටත් වඩා හොයාගන්න පුළුවන්නන් අපිට එක සෝවාන් වෙච්ච කෙනෙක් ඒ එයින් ලැබෙන ආනිසංසය මහත්ඵල මහානිසංසදායක වෙනවා. ඒවගේ දැන් ලස්සනට පිළිවෙලට කියන සෝවාන් සීයකට වඩා. සකෘදාාගාමි පුද්ජලයකොට දුන්නහම ආනිසංසයි සකෘදාගාමි සියකට වඩා අනාගාමී එක්කෙනෙකට දුන්නහම ආනිසංසයි අනාගාමින් සිය එකට දුන්නට වඩා එක රහතන් වහන්සේකට දන්දුන්නාම මහා ආනිසංසයි රහතන් වහන්සේලා සිය දෙන්නකොට දුන්නට වඩා පසේබුදුන් වහන්සේ එකක් පස බුදුන් කෙනෙකොට දුන්නා වූ දානය මහත් පලයි මහානි සංසයි. පසේබුදුන් සියක් දෙනාට දුන්ඩානයටත් වඩා ලෝතුනා බුදු කෙනෙකොට දුන්නු දානය මහත් පලයි අ සංකෙයයි අප්‍රමේයයි ඒ වච්චනවලින් කියන්නේ බලන්න දැන් කොච්චන ලස්සනටද ගමන්මග හෙළි දරවූ නාද කියලා බලන තිරිසං සතිකොට දුන්නත් ආනිසංසයි. හැබැයි මනුෂ්‍යයකට දුන්නහම ඊට වඩා ආනිසංසයි. මනුෂ්‍යෝ සේකට දුන්නට වඩා තෙරුවන් සරණගේක මනුෂ්‍යයකු යන්න පුළුවන්න දැන් මේ පියගැට පෙල්ල අරගෙන අනකොට තිරිසං සතාගේ සිට පිළවෙලිින් පිළිවෙලිින් පිළිවෙලිින් එනවා බුදුරජාණන් වහන්සේළඟට. බුදු හාමුදුරුවන්ට දන්දුන්නහම එයින් ලැබෙන ආනිසන්සය අසංකෙයිියන් අප්ප මෙයන් අසංකෙයන් කියන්නේ එහි ප්‍රමාණය සංඛ්‍යාවක් කොට දක්වන්න බෑ. ඒ වගේම ප්‍රමාණකොට දක්වන්නත් බැහැ. ඒ නිසා බුදු කෙනෙකුටම දන්දීම ශ්‍රෂ්ටයි කියලා කියනවා ඉම්පස්සේ මේ ලෝකෙහි ලෝතුරා බුදුන්ට වඩා දක්ෂිණීය පුද්ජල කෙනෙක් නැත. දන් පිළිගැනීමහිලා දක්ෂිනෙය කියල කියන්නේ දන් පිළිගැනීමට සුදුසු දන්දීමට ස ඒ පිරිස අතරේ බුදු කෙනෙකු තරං උසස්පුද්ජලයෙක් තවත් මේ ලෝකෙ නැති බව පූජාවලි හාමුදුරුවෝ කියනවා. යම් ඉර්දිවන්ත කෙනෙක් සක. ගබසාබිම එක මණ්ඩපයක් මවා එහි පසේ බුදුන් රහතුන් පෙලිම් පෙළ අතුරුණොදී දනින්දන ගස්වා හිඳුවා චතුමදුර රසයන් දඳන්නාව වී නම් ඒසා මහත් වූ ධනවිපාකය මාගේ බුදුන්ට එක දවසක් දංදුන්නා වූ බත් කෙනෙස් කෙනෙක් සෙක්ී හැන්දක එක බත් හැන්දක සොලස්වන්න භාගේයකුත් නොහඟනීමය දැම් බලන්න මේ ලෝකින් ඔක්කොම පසේ බුදුවරු ඔක්කොම රහතන් වහන්සේලා එකත් තැනකට වඩම්මලා උණහන්සේලා සියලු දෙනාටම දන්දීලා ඒ ලැබෙනනි සංසේය බලන්න බුදු කෙනෙකුට එක බත්හන්දක් දන්දීලා ලැබෙන ආනිසන්සයෙන් සොලොස්බාගෙන් එකක් තරංවත් වෙන්නෙ නෑ කියලා කියනවා. මෙ සීලය ඒ තමයි මෙතන පදනම උත්තුවම බව ශ්‍රේෂ්ඨ බව ඒ තමයි පියවරෙන් පවර පියවරෙන් පේවර අප ඉදිරියටම ගෙනාව. එනිසා හිතල බලන්න ලෝකන්න සියලුම රහතන් වහන්සේලා සියලම පසේ බුදුන් වහන්සේලාට එක තැනකට එකතු කරලා දන්දුන්න නං ඒයා නිසංසය බුදු කෙනෙකුට බත් හැන්දක් දීලා ඒ ලැබිනා නිසන්සය දාසේකට බෙදලයින් එකක් තරංවත් නැත. ඇයි ඒ බුදු කෙනෙකු ගෙතියෙන ගුණය නිසා. ගුණයැයි සීලයයි තමයි මෙතන පදනම්වෙන්නේ. අන්න ඒකයි අපේ කතාකරුව බුදුන්ට දන්දීමේ අනිසංස ගැන කියන්නේ. එසේ හෙයින් මාගේ ස්වාමි දරු වූ බුදුහු ලොවට අග්‍ර දක්ෂිනේය වනසේක අන්න එහම් ඒක නිසාතමයි මේ ලෝකයේ දක්ෂිනාර්හයන් අතරේ. අග්‍රමතම දක්ෂිනාර්යන් වහන්සේ මාගේ ලෝතරා බුදුරජාණන් වහන්සේ. ඉරි පස්සේ, එසේ වූ බුදුන්ට දුන්නා වූ දානයටත් වඩා බුදු පාමොක් සගනට දුන්නා වූසාංගීකදාානයම තාරකාවන්ට චන්ද්‍රයා අග්‍රවූවා සේම, ප්‍රතිභා සම්පන්නයන්ට සූර්යා අග්‍රව්වා සේම මනුෂයන්ට රජුන්නග්‍රව්වා සේම, ගංගාවන්ට සමුද්‍රය අග්‍රව්වාසේම පින් කැමැත්තා වූ සත්වයන්ට සාංගික දානයම අග්‍රවූවිපාක දෙන්නේය. එතකොට බෝම ලස්සන උපමාරාශයක් සඳහන් කරනම් බුදුපාමොප් මහ සංගනට දන්දීම මෙතැන කියවෙන්නේ. ලෝකඉන්න අග්‍රදක් දක්ෂිනාර්යන් වහන්සේ බුදුහා මුදුරු. ඒනිසා ලෝකයේ සිටින සියලු රහතන් වහන්සේලා සියලු පසේ බුදුවරයන් වහන්සේලා එක තැනකට රැස් කල්ල දන්දුන්නොත්. ඒ ලැබෙන නානිසංසය බුදුන්ට බත් හැන්දක් දන්දී ලැබනානිසංසයෙන් දාසයෙන් එකටත් වඩා කුඩායි කියලා කියනවා. කිය එහෙම කියා අනතුරුව එවැනි බුදුන්ට පුදන්න දාානීහි ආනිසන්සේටත් වඩා බුදු පාමොක් මහසංගනට දෙන්න දානය උතුම්ය කියල කියනවා. ඒ නිසා මතකතියාගන්න බුදු පාමොක් මහසංගනට. බුදුන් ප්‍රධාන සංඝයාට තොට එතන සංගහ කියනකොට අරශය ලූම දෙනා අයිති වෙන බුදුහාමුදුරුවොත් අයිති වෙනෝ. ඉතිං බුද්ධකාලෙ බුදුහාමුදුරුවොත් එක්ක අපි රජවරු තම මැදුරු මතට මේ බුදුපාමොක් ම සගන වඩමවාගෙන යන්නේ ඒ නිසා. බුදුහාමුදුරුවොත් ප්‍රධානම වැඩමවාගෙන යන්නේ ඒ නිසා. අදහපට බුදුහාමුදුරුවෝ නැති නිසා අපි ඒවනුවට, බුදුරජාණන් වහන්සේගේ සර්වච්ඥ ධාතුූන් වහන්සේලා නියෝජනය කරන සදහාතුක කරණඩුන් වහන්සේ වඩමොවන්නේ අන්න ඒ නිසා මතකතියාගන්න. එනිසා අපට සිතුවිල්ලක් මවාගන්න පුළුවන් බුදුපාමොක් මහසඟනටයි අපි දාන් දෙන්නේ. එනිසා ඒ සදාතුක කරණ්ඩුව බුදුහා මුදුරුවොත් නියෝජනය කරනවා. උන්වහන්සේ ඒ ඒ උන්වහන්සේ වෙනුවෙන් අපි කොටසක්. සම්බුද්ධ පූජාව හැටියට වෙන්කරලා තමයි අවශේෂ භික්‍ෂූන්ට ඒ වැළඳවීම් ආදිය සිදු කරන්නේ. ඒ නිසා කොච්චර ලස්සන උපමා ගොඩක් කිවද බලන් තාරකා සමූහයාතරේ අග්‍රවන්නේ චන්ද්‍රයා. ඊළඟට ප්‍රතිබා සම්පන්නයන්ට අග්‍රවන්නේ සූර්යා. මනුෂ්‍යයන්ට අග්‍රවන්නේ රජ්ජුරෝ. ගංගාවන්ට අග්‍රවන්නේ සමුද්‍රය. ඒ වගේම සත්වයන්ට අග්‍රවන්නේ බුදුපාමොක් මහසංගනට දන්දී මයි කියන එක පූජාවලි හාමුදුරෝ බුද්දු හාමුදුරුවන්ගේ මේ දේශනාව ඔපුටාගෙන අපට ඉදිරිපත් කරනවා. ඉන් පසු ඒධනයටත් වඩා යමෙක් තුම් බෝපිහිටි හා තුන් බෝපිහිටි විහාරයක. එකයන්නේ තුන් බෝධිය සාරීඩික බෝධිය, පාරිභෝගික බෝධිය සහ උද්දේසික කියන බෝධීන්. මෙ තුන් බෝපිහිටි විහාරයක දොරකවුලු ඇතිකරවා කෙස්සෙෙන් දොරහැර සතරදිගිින් වඩිනා මහා සංඝයා වහන්සේ, සුවසේ සැතපිනසේ ආවාසධානයක් කරවා දුන්නේ වීනම් අසංකෙය වූ අප්‍රමේය වූ විපාක දෙයි. එති එක නිසා බලන්න කොයිතරං විපාක දෙනවද සංගීකධානයක් බුදුපාමොක් මහාසංගනට දෙනවටත් වඩා සතරදිගිින් වඩින මහා සංඝයාට, යම් කිසි ආවාසධානයක් දෙන්න පුළුවන්නන්. සතරදිගින් කාටව පෞද්ලිකව හදල දෙන එක නෙමින්. මේ ශාසනයේ පැවැත්ම ඇති කරන්න සතරදිගින් වඩින මහා සංඝයා වෙනුවෙන් ආරාමදාන ආවාසධාන ඒ වගේ දෙයක් හදල දෙන්න පුළුවන්නන් එය අසංකේය අප්‍රමීන්ය විපාක දෙනවා කෙල සඳහන් කෙරුවා. මේ හැමපිනටත් වඩා තුනුරුවනෙහි ප්‍රසන්න වූ සිතින් යමේ තුනුරුවන් සරණයමි සරණසීලෙහි Pී නම් අසංකේය අප්‍රමීය විපාක දෙයි. බලන්න එතුකොට කොච්චට ලස්සනට මේ කතාව අරං එනවද කියලා. එතකොට බුදුපාමොක් බුදුහාමුදුරුවන්ට දෙන දානයයි තාමියහලයි කිව්වා. බුදු පාමොක් මහසංග දෙනදානය ඉතා මාග්‍රහි කියලකිව්වා ඊටත් වඩා සතරදිගින් වඩින මහා සංගයාට සුවසේ තමන්ගේ බ්‍රහ්මචර්යාව ගත කරන්න ආවාසධානයක් කදලදුන්නොත් ඊටත් වඩා විපාකයි කියලකිෙව්වා. මේසිල්ලට වඩා විපා කල ැබෙන්නෙත් තෙරුවන් සරණයාම ඒකයන්නේ තෙරුවන් සරණයාම තුළින්. මිත්‍යා දෘෂ්ටිකයකු සම්මාදිිච්්‍රියට නවා. වැරදි කෙරෙන්නේෙ නෑ පෞකාරකං කෙරෙන්නේෙ නෑ නරක කර්මයි රස්කරගන්න නෑ හරියටම තෙරුවන් සරණගය කෙන කුගෙන් කිසි විටකත් සමාජයටවත් තමන්ටවත් අ්‍යයන්ටවත් සමීපතමයන්ටවත් ආයතනයට වත් ගෙදරටත් රටටවත් වැරද්දක් වෙන්න බැහැ. අන්න ඒ ගුණය තෙරුවන් සරණයාමින් ඇතිවෙන නිසා සරණශීලයහි පිහිටිීමම අසංකයිය අපපමේය විිපාක දෙනවා කියලා බුදුරජාණන් වහන්සේක දේශනාවයි. ඊටත් වඩා යමෙක් සරණශීලෙහි පීට පන්සිල් රක්ෂා කලේවී නම්. අසංකේය වූ අප්‍රමී යව් විපාකද. ඊටත් වඩා ගුණවතෙක් බෝට පත්වයෙනවා. තෙරුවන් සරණ ගියහම එතන සිද්ධ වෙන්නේ තමන්ගේ අභ්‍යන්තරය තුළ ගොඩනැගෙන උතුම් ගුණධර්ම. සිත පැහැදිල ස්වද්ධාව ගොඩනැගිලා වැරදිවලින් වැරදි කරන්න තියෙන මානසික මට්ටම එවක්කොම බැහැරවෙලා සත්පුරුසේක් බෝට පත්වෙනවා. පන්සිල්ලා රක්ෂා කරන කෙනෙක් හැදෙනකොට එත්තැන්න වැරදි පහකින් මෙිදෙනවා. මේ ලෝකයේ සමාජයක් උඩුයටිකුරු කරන බරපතලම කර්ම පහතමයි ඔය පන්සිල්වල සාකච්ඡාාවෙන්. එතකොට දැන් මේ දවස්සොල විශේෂෙන් අපි දකිනවානේ අවුරුදු පහළොවක දැරියක් මොන තරං පිරිසක්. ගනිකා ජාවාරමක් බවට අන්තර්ජාලය පත්කරගෙන මේ සම් මේ විවෘත ලෝකයේ මේ විවෘත්ත සමාජය තුළ එහෙම වෙන්න පුළුවන්ද මේ ප්‍රබූන් බලන්න සාමාන්‍ය මිනිස්සුනම නිරත වනේ ප්‍රාදේශය සභාවල් මෙහෙමනය ඊළඟට මැති ඇමතිකං කරන අය වෛද්‍යවරු පොලිස් නිලධාරි මේ වගේ භික්ෂෝකුත්තින් අ ඇතන පුදදුම තරං මේ සමාජයේ අපට නොපෙනෙන මහා විනාසකාර රැල්ලක් එහි ඒයල්ල නිර්මාණය වෙන්න කොහොමද මේ කියන ප්‍රධාන මූලධර්ම පහ උල්ලංගනය වුණා. ඒ නිසා තමයි බෞද්ධ සමාජය තෙරුවන් සරණයන පන්සිල් සුරකින සමාජයක් බට පත්තෙන් නූනිකෙල් අපේ සෝම හා මුදරුව එහෙම. මේ අවබෝධයෙහි පීටල තමන්ගේ ජීවිතය පරදුවට තියලා අපේ සමාජයේ සෝපත් කරගන්න වෙහෙසුණේ මේ බුදුවදන්වලට කීකරු වෙලා මේවාඉන් තමන් ශික්‍ෂණය ලබලා වෙන සරණක් අපට නැත වෙන පිහිටක් මගේ රටහදාගන්න මේ ජාතිය ශික්ෂණය කරගන්න නැත කියනා කල්පයෙන් එනිසා බලන්න අපේ බනපොත කියන්නේ සරණ ශීලයහි පිහිටල පන්සිල් හොඳින් සුරකිෙන කෙනෙක්කින්නවා නං එහි පින එහි විපාකේ අසංකෙියන් අපමයන් සං්‍යාවක් කරන්න බැරි තනන් ප්‍රමානාත්මක නොවන තරන් කාලයක් භවගාමී ජීවිතයහි සැපවත් වෙන්න පුළුවන්. ඒ පිනටත් වඩා යමෙක් සිදක් දෝන ඇසිල් ලකත් සබබේ සත්තා සුකි හොන්තිී කියා සියල සතුන්ට මෛත්‍රී භාවන කළේවී නම් එහිපින් මහානිසංසවෙයි. ඊළඟට බල තෙරුවන් සරණගිය පන්සිල් සුරකින කෙනෙකු ලබන ආනිසන්සේට වඩා ආනිසංසයක් ලබන්න පුළුවන් මේ ඇහිපිය එහෙලෙන මොහොතක් සබ්බේ සත්හා භවන්තු සුකිතත්තා. මෙලෝකයේ හැම සත්වයෙක්ම සුවපත්වෙත්වායි අවංකව ප්‍රාර්ථනා කරමින් මෙත්වඩන්න පුළුවන්නන්. එතකොට එහෙම මෙත්වඩන කෙනා තුළ කවම කවදාවත් තව කෙනෙකුට හානියක් විපතක් හිංසනයක් වැරැද්දක් අවැඩක් වෙන්න ඉඩනෑ. ඒ වගේම ඔහු මුළු ලෝකයටම, මේ හිතානු කම්පීවීම නිසා ලෝකේරැකිනො. ලෝකේ් හානියක් වෙන්නේ නෑ. ගහ කොලට හානියක් වෙන්නේ නෑ. සතෙකුට සවපාවිකුට වත්හානයක් වෙන්නේ නෑ. අන්න ඒ නිසා තමයි අසංකෙයිියන් අප මෙෙන්යන් වදාමී කියලා ඒ ආනිසංසය ගැන කියන්නේ. ඒ පිනටත් වඩා යමේ අනිත්‍ය දුක්ඛ අනාත්මයයි. තිලක්නු මෙනෙහි කළේ නම් එහි පින මහත්ඵල මහනි සංසවෙයි එතකොට ඊටත් වඩා අනිත්‍ය භභාවනාව කරනවානං මේ ත්‍රලක්ෂණ මෙනෙහි කරනවනං ලෝකයේ අනිත්‍යයි වෙනස් වෙන සුළුයි ඊළඟට ඒ නිසාම දුකයි එනිසාම මේ ලෝකය අපට දුකරගෙනෙනවා එනිසාම අනාත්මයි අපට එක විද්‍යකට යන ගමනක් නෑ මේමගේ අවබෝධයක් ලබාගන්න පුළුවන් නං පින් වත්න එතනතියෙන්නේ කුමක්ද. විදර්ශන එක විදර්ශනාව. එක නිවනට හෙළි කරන මගයි. නිවන හෙළි කරන මගයි. එතකොට ඒ විදියට ආනිසංස පක්ෂය කියන බුදුපාණන් වහන්සේ. මේ සියලුකුසලයන්ට වඩා යමෙක් ධර්මදානය දුන්නේ වී නම් එහිපින් මහානිසංස මහත් පලවෙයි. අන බලන දැන් කොච්චර ලස්සන පිළිවෙලකට මේ කතාව ආවද කියලා. එනි සාවසාන බුදු හාමුදුරෝක යන්නේ. ඔය සියලු දේට වඩා සබ්බදානං දම්මදානං ජිනාති. සබ්බ රසං ධම්ම රසෝජිනාති සබ්භ රතිං ධම්මරති ජිනාති, තන්හක්කයෝ සබ්බ දුක්ඛං ජනාති මේ සියලු දේදාානයන්ට වඩා මේ සියලුකු සෙලයන්ට වඩා ධර්මදාානය කරවීම කරවාලීම ඒ ඒ පින්කම්මලට තමන්ගේ සහභාගිත්වය දායකත්වය ලබා ගැනීම. අපි අද මේ කරන්නේ මේ තරං බුදුරජාණන් වහන්සේගේ වර්ණනාවට ලක්වෙච්ච උතුන් මහාම පින්කමක් නෙවෙෙයි ඉද කියා ඔබට සතුට එන්න පුළුවන් දැම් බලන්න මේ දානාවලිය කියාගෙන කියාගෙන එනකොට අවසානි කොච්චර ලස්සනට මේ පිළිවෙල බුද්ධ පුත්‍ර හාමුදුරුව හැදුවද දෙවිය කැවිල් අහනවා බුදුරජාණන් වහන්සේගෙන් ඒ දෙවයාට ලොකු ප්‍රශ්නයක් තිබුණා සක්‍රදේවේන්ද්‍රුව එන්නේ ඒ සක්්‍රදේවේන්ද්‍රයාට තිබිච්ච ප්‍රශ්නය තමයි දිවිය ලෝකෙ දෙවහන් අතර ඇතිවුණු මේ ගැටලුත් කේපයක්. මොනවට ගැටලු සමහර දෙවියෝ සාකච්ඡා කරනවා මොනවගේ දානයක් උතුම් වෙනවද. තව දෙවිවරු ටිකක් සාකච්ඡා කරනවා මොනවගේ රසයක් මේ ලෝකෙ උතුම් වෙනවද. තව දෙවිවරු වගේයක් සාකච්ඡා කරනවා රති මේලෝකෙ තියෙන කවර ඇලුමක් ඇලීමක් අනසිියල්ලට වඩා උතුම් වෙනවද. දෙවියන්ට මේක විසඳගන්න බැරි වෙනවා. දෙවියමොකද කරන්නේ දෙවියෝ යන්නේ ප්‍රශ්න විසඳගන්න කවුරු ළඟට ද ස්තමන්ට මූලික ප්‍රශ්නයක් ඇති වනහම සතර වරම් දෙව් රජ දරුවන් ළඟට. එනිසා සතර වරම් දෙව් රජ දරුව ළඟට යන. ඒ හතර දෙනාත් එකතුවෙලා මේ ප්‍රශ්නය සාකච්ඡාගන්නවා ඔවුන්ටත් එයින් විසඳුමක් හදාගන්න බැරිවෙනු ඉන් පස්ෙමකද කරන්නේ සතරවරම් දෙව්රජදරෝ යනවා සක්‍රදේවේන්ද්‍රයන් ළඟට සතරවරම් දෙව්රජදරෝ සක්‍රදේවේන්ද්‍රයාට ගිහිෙල්ල මේ දෙවියන්ගේ ප්‍රශ්න හතර කියනවා සක්‍රදේවේන්ද්‍රයාටත් විසඳගන්න බැරිවෙනවා අන්න ඒ වෙලාවෙ තමයි සක් දෙවිදු කල්පනා කරන්නේ මට මේමගේ ගැටලුවක් ඇතිවුණහම එය නිරාකරණය කරගන්න මම යන්නේ බුදුහාමුදුරෝ ළඟට. ඒ නිසා පින්වත්නි එදා අපේ ලොවතුරා බුදුහාමුදුරුවෝ ලඟට එන සක් දෙවිදුු තමයි මේ ප්‍රශ්නය අහන්නේ. බුදුරජාණන් වහන්සේ, සියලු දානයන් අතර කොයි වගේ දානයක් අග්‍රද සියලු රසයන් අතරේ කොයි වගේ රසයක් උතුම්ද සියලු ඇලීම් අතරෙහි කවරාකාර ඇලීමක් උත්තම වෙන අද තන්හක්කයෝ සබ්බදුක්කාං ජනාති ඔබ වහන්සේ කියන මේ නිවන කියන කාරණාව මේතරම් උතුම් උතුම් වන්නේ ඇයි එතකොට පින්වාතිමේ පූජාවලී හාමුදුරෝ අන්න ඒ සූත්‍රයෙහි සඳහන් වෙන ගාතාව උපුටාගෙන බුදුරජාණන් වහන්සේගේ දේශනාව තහවුරු කරනවා. බුදුරජාණන් වහන්සකිවේ ත්‍රලක්ෂණ වඩන කෙනෙකු ලබන ආනිසංස මහත්පලයි මහානිසංසයි හැබැයි ඊටත් වඩා නෙවෙයි මේ කියන ලද සියලු කුසලයන්ටත් වඩා ධර්මදානය උතුම් වෙනවා. ධර්මදාානය උතුම් වෙනවා. ඇතටමා අපි දේශකයන් වහන්සේලා හැටියට අප්‍රමාණ සංතෝෂයක් ලබනවා අපි සංසාරය පෙර මහා පින් මහිමයකින් බුදුබන කියන්න වාසනාව ලබා ගෙන තියන්නේ. ඒ මහිමය උරුම කරගෙන තියන්නේ. එපමනක දු නොව මෙසේ දම් දෙසන්නට මේ ධර්මදානය කියනක ඒ ඒ කාර්ය සිදුකරන්නට ලැබී මේ භාග්‍යත් අපිට පෙරපෙනක්. අද දායකත්වය දරණ ශ්‍රයානී මහත්මය ප්‍රමුඛ මේ දායක පිරිස ධර්මදානමය පිංකම සම්බන්ධයෙන් කොයි තරං සත්තුටට පත්විය යුතු ද. එ වගේම, එවැනි කටයුතු සංවිධානය කරන නෙත්තෙවෙම් එකේ සභාපතිතුමා කාර්මණ්ඩලය විශේෂයෙන් මාත්ෙක්ක අවුරුදු ගණනාවක් මේ කාර්යේදන අපේ සමීර වීරකෝන් මාත්ම මෙ හැමෝම මේ ආනිසංස ලබනවනේ සංසාරයට. කොයි තරං ආනිසංසයක් ලබනවාද කියල බලන් එතකොට අපිට අර කියන ලද ක්‍රියාවලිය ඇතුළේ දේවල් කිසි දෙයක් අපට කරගන්න බැරිවුුණක් ධර්මදාානය කරගන්න පුළුවන්න්නං ඒකට රජුව දායකත්වය ලබා දෙන්න පුළුවන්න්නං එන් මේලෝ කෙලබන මහාමකුසලයා අසංකෙියන් අපමයන් අසං්‍ය කාලයක් සං්‍යාවක් කළ නොහැකි කාලයක් අප්‍රමාන කාලයක් සංසාරය අපටහි සැපවිපාක ලබාගන්නට ලබා දෙන්නට භාග්‍ය තියවා. එනිසා පින්වත්නි දන්දීමෙන් දන්දීමේ ක්‍රමව මෙහි පැහැදිලිව කියවුුණ ඒ දෙන හැම දානයකටම වඩා ධර්මදාානයයි උතුම් මේ ලෝකෙ අපි නොයකාකාරයේ රසවිඳිනවා. දිවෙන් ආහාර පාන ලුණු ඇඹුල් තිත්ත පැනිරස මේ හැම දෙයක්ම රාගේය වඩනව ලෝබය වඩනවා ඇලීම් ඇතිකරනවා හැබැයි ධර්මරසය විඳින්නා කවම කවදාවත් රාගේ වඩන්නෙත් නෑ දවේශය වැඩෙන්න්නෙත් නෑ ඇලීම් මැතිකරන්නෙත් නෑ ධර්මරසය. ඒ නිසාම උතුම් රතීන් කියන්නේ ඇලීම් නිරතවීම් අපි කොයි තරං දේවල්වල ඇලෙනවද ගැටෙනවාද නිරතවෙනවද. ඒ හැම නිරතවීමක්ම පින්වත්ති බලන්න රාගේය වඩනවා දදේශය වඩනවා මේ මොහොති බණහන පින්වතුන් කල්පනා කර බලන්න. අද උදේ ඉදං කරපු වැඩවලදි කොච්චර තරාගයාද. කොච්චර කේන්තියාවද කෝපවුනාද ලේරත්තුනාද. ඒ හැම විටකම වනුදේ මේ පැෑඇතුළේ ඩිංගක්කත්තුුනේ නෑනි. මේ පැඇතල ඔබ සංසුන්ව ලේදහාතුූන් පවිත්‍ර කරගෙන. හොඳින් ඒ යානි සන්සේ බුක්තිවින්දාා. ඒ නිසා ධර්ම රතියමයි දිනන්න කියලබුදු හාමුදුරෝකිවා. තන්හක්කයෝ සබ්බ දුක්ඛං ජනාති නිවන උතුම් වන්නේ අන්හාාව ක්්‍රය කරලා නැති කරලා සියලු දුක් දිනන මග නිසා නිමන උතුම් කියලා ඒ දෙවයාට සක්‍ර දෙවියාට ලෞත්‍රා බුදුරජාණන් වහන්සේ ධදේශනා කිරුවා. පූජාවලී හාමුදුරුව බුද්ධ පුත්‍ර හාමුදුරුව මේ කරුණු කාරණ උදදෘත කරගෙන උපුටාගෙන මූලාශ්්‍ර කරගෙන ජලිය ලියමින් දානා නිසංස දඹ දෙනි යුගට කියල දෙනවා. දන් දෙන්න කියල දෙනවා. ඊළඟට ධර්මදානයන්නේ වැදගත්කම කියල දෙනවා. ආවාස හැදීමේ වැදගත්කම කියල දෙනවා. සිල්වත්වීමේ වැදගත්කම කියල දෙනවා. පන්සිල් සුරකීමේ වැදගත්කම කියල දෙනවා. බලන්න එසේ හෙයින් මේ ධර්මය නම් සත් වයන්ගේ මොහඳුරු විදහා මොහඳුරු විදහා වැඩ අවැඩ දක්වන ලදහෙයින්. ධර්මය නිසාම සත්වයන්ට සංසාර සාගරයෙන් ගොඩනගීම වන රහසිං සියලුදාානයට වඩා ධර්මදාානයම උතුම් යැයි දතයුතු කියලා අපේ පූජාවලී හාමුදුරුව ඒ කතාව අවසාන කරතිබෙනවා. අද ඔබට අසන්නට සලසන්නේ විශේෂයෙන් විදුරජාතකේ දානය ගැන සාකච්ඡා කරෙනවා. ඒ නිසාම එදදා සමසය තිස්්නමේදී. UD පෙරේරා විසින් රචනාකොට AME බ්‍රාහිීම් විසින් ගායනා කරපු ජනප්‍රිය පැරණිගියම්. රාජ පන්්ඩිතනාගවිමානේ ලෝහිමි විදුර පඩිගඥානේ කීර්ති සුන්දර තේජසපෑවේ ලෝහිමි විදුර පඩිගඥානේ කීර්ති සුන්දර තේජසපෑවේ ලෝහිමි විදුර පඩි තාම පැරණෙ ගිය අසන්නට අපි ආරාධනා කරනවා ආරාධනා කරමින් ධර්මදේශනාව සඳහා දායකත්වේගෙන ක්‍රියා කළා පොල්ගහවෙල තලවත්තේගෙදර දැබෑගොඩ පදිංචි IDඩී ශ්‍රයාාණී කුසුම්ලතා එම් විමලසේන IDඩී චන්දිික සමන් කුමාර අයිඩී ලලිත් උදේසිරියන පින්මතුන් පින්මතියන් විසින්. ඕුන් බලාපොරොත්තු වෙනවා අවුරුදු දෙකකට ඉහතදී දාසේ හතයි දාහතදින ිය පරලෝ සපත්වන්ට ඒ දුණු ඒපි විමලාවතිී මෑනියන් අවරදු දාසේකට ඉහෙතදී මියගිය අයිඩී හෙෙන්ද්‍රික්පියානං අවරදු හයකට එහිතදී මියගිය අයිඩී සුනිල් වීරසේන සොහයුරා ඇතුළු පෞුලේ ලේඥාතිීං සියලූම දෙනාට පුුණ්ඥානුමෝදනා කරන්න. එමෙන්ම එම් විමලසේන මහත්මානන්ගේ එම්සිසිලින් මෑනියන් එම එඩවින් ප්‍රනාාන්දු පියාණන් එම් ජිනදාස සොහිුරාට පින් අනමෝදන් කරන්නටත් බලාපොරොත්තු වෙනවා. ඒ සියලු දෙනාම මේ පින් අනමෝදන් වෙත්වා සුවපත්වෙෙත්වා උතුම් අජරාමරනිවනිින් සැනසෙත්වායි අප ප්‍රාර්ථනා කරනවා. දේශකයන් වහන්සේටත් සියලු රණවිරුවන්ටත් සුවවිරුවන් නැතුළු ලක්වාසී සියලූම දෙනාට නිදුක් නිරෝගී සොය. සිිරජීවනය වේවායේ ප්‍රාර්ථනා කරනවා පොල් ගහවෙල තලවත්තේගෙදර දැබෑගොඩ පදිංචි අයිඩී ශ්‍රයාාණී කුසුම්ලතා එම් විමලසේන අයිඩී චන්දිික සමන්කුමාර සහ අයිඩී ලලිත් උදේසිරියන පින්න්නොතුන්. ඔබ හැම දෙනාගෙම මේ සියලුවම්ම ප්‍රාර්ථනාවන් ඉෂ්්‍ර සමුද්ධ වේවා හැම දෙනාටම උතුම් නිවනිින් සැනසෙන්නට මේ පුුණ්්‍ය මහිමය ඒතුවාසනාවේවා. එම පින්වතුන්ගේ පුුණ්ානු මෝදනාව සිදුකරන අතරෙහි අප මේ දිනවල මොරවක කළබෝ විටියන රුවංකන්ද රාජමහා විහාරස්සාානයේ ඒ අයිතිහාසික සිද්දස්සානයේ සංවර්ධන කටයුතු රාශ්්‍යයක් සිදුකරමින් පවතින බව අපේශාවකයන්ට දැනුම් දෙෙනවා. යිතරාජාණන් වහන්සේ නමක් ඉදිකරවා එහි කොත්තැලඳවීමට අවශ්‍ය වටපිටාව ඒ වගේම දානශාලාවක ඉදිකිරීම් එවැනි කටයුතු වෙනුවෙන් පින්බරදායකත්වයක් දෙන්නට යමෙක් බලාපොරොත්තු වෙනවා නම් එය ඉතාම් වැදගත්කොට සලකමින් හැම දෙනාටම උතුම් නිර්වාණාවබෝධය සලසේවායි ප්‍රාර්ථනා කරනවා. Aka satha ca bummatha dewanaga mahiddika Punyantang anoo dittwaa cirangrakhan tusaasanang cirangrakhan tu desanang Cirangrakhantu tuwangsda. පන්්ඩිතනාගවිමානේ රජ පන්ඩිතනාගවිමානේ ලෝහිමිවිදුර පඬිගාලේ කී්තිිසුන්දර දේදස පෑවේ ලෝහිමි විදුර පඬිගඥානේ කීතිසුන්හිදර දේදස පෑවේ ලෝහිමිවිදුර පඳී එම පතාවිමලා දෙරීගේ ගණකයක් දොල සංසිදනාස එෙට සිතාමහ පන්දිිටල්දේ එෙට සිතාමහ පංදිිතල්දේ කලාගින पंडित नागभि मानी लोही विदुर पाड़ी ज्ञानी कीर्ति सुंदर तेजस पैरे लोहिनी विदुर पाड़ी मा संुमा सत् प्राणी पूरण पारवितादि नसन्तर कल्वि प्राणी धर्मत सदा दी दा धर्मगमृत सदा सुस्वामी दाज पण्डित नागविमाोगि विदुर पाण्डी नाने कीर्ति सुंदर तेजस परि लोगि विदुर पाण्डी